पे निन्न उंची आयट दनुम दिन मंद मामट सवंग दिन आयुबोवन पलितनी पोडिट्टंट आयुबोवन रत्तनम බොහොම වටින දෙයක් රත්තරන් වගේ වටින අපේ ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපේ සෝදානම් සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම සමග එකතු වෙලා හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඒ සඳහා අපට අනුග්‍රහය ලබා දෙන්නේ සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගමයි. ඒ වගේම අපත් සමග එක් වෙනවා වටිනා පොතපත තිලින කිරීමෙන් වසර ගණනාවක් පුරා අපේ දූ දරුවන්ගේ නැනගුණ දියුණු කරන්න උපකාරී වෙන ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය. හොඳයි දුවේ පුතේ, වසර 70කට වැඩි කාලයක් දූ පුතුන්ගේ අධ්‍යාපන කටයුතු වලට වටිනා සහායක් ලබා දෙමින් පහවසර ශිෂ්‍යත්වයේ සිට 6 7 8 9 10 වසර දක්වා වූ දූ පුතුන්ගේ ප්‍රශ්නෝත්තර වලට සාර්ථක පිළිතුරු ලබා දෙමින් ඉටු කරනු ලබන අගනා සේවය සිහිපත් කරමින් අදත් හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය ඉදිරිපත් කරන්නටයි දැන් අප සූදානම් වන්නේ. දැනුම සොයන පොතපත කියවීමෙන් දැඩි අවබෝධයක් දැනුමක් ලබන්න නිවැරදි මම්පෙත් විවර කරන සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගමෙන් අධ්‍යාපන ප්‍රකාශන ලබා දෙනවා. මේ වෙන විට දිවයින පුරා ඇට්ලස් හෝල් අධ්‍යාපන ප්‍රකාශන පාසල් සිසු දරුවන් අතර ඉතාම ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. පහවසර ශිෂ්‍යත්වයේ පසුගිය වසර විභාග ප්‍රශ්නෝත්තර කට්ටල වගේම 6 7 8 9 10 වසරවල නව නිර්දේශ අනුව පළපුරුදු ප්‍රවීණ ගුරු බහුතුන්ගේ නොමද කැපවීම මත සකස් කළ ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටල දැන් ලබා ගන්නට පුළුවන්. විමසන්න සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම නොම්බර 723 මර්දාන පාර කොළඹ. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රශ්නෝත්තරද විද්‍යා කලා වාණිජාංශයන් සඳහා සිංහල මාධ්‍යයෙන්ද විද්‍යා හා වාණිජාංශ සඳහා පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ඇට්ලස් හෝල් අධ්‍යාපන ප්‍රකාශන කට්ටල ඔබට දැන් ලබා ගන්නට පුළුවන්. සියලු විමසීම් සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම නොම්බර 723 මර්දාන පාර කොළඹ. දුරකථන අංකය 0112 69 57 59. WhatsApp අංකය 077 357 96 01. හද මම ළමා සංග්‍රහයට එකතු වෙනවාද පුංචි දුවක් අපි තම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. දුවගේ නම කියන්නකෝ ඉස්සෙල්ලම. මගේ නම සන්දේසි සරඤ්ඤා සෙනරත්. ඔව් දුව මේ ගම කොහෙද? රාගම. රාගම. ඉස්කෝලේ කොහටද යන්නේ? කිරිබත්ගොඩ විහාර මහදේවි බාලිකා විද්‍යාලය. මොන වසරේද? එක වසරේ. දැන් ඉගෙන ගන්න දේවල් මොනවද පන්තියේ? පරිසරය, බුද්ධාගම, ගණිතය, ඉංග්‍රීසි. සින්දුත් කියනවනේ. සින්දුත් කියනවා. ඔව්, නැටුනුත් නටනවා. ඔව්. ඔය ඔක්කොගෙම වැඩිම මොනවටද කැමති? වැඩිම ආස සින්දු කියන්න. සින්දු කියන්න. ඔයාට සින්දු කියන්න තව ගෙදරත් යාළුවෝ ඉන්නවද? වෙන කවුරුත් නැහැ. ඉතින් මමයි අම්මයි තාත්තයි විතරයි. නංගිලා අක්කලා මල්ලිලා නයියලා නැහැ. අප්පා, එහෙනම් රජ වෙලා ඇති ගෙදරනේ. තාත්තයි අම්මයි දෙන්නම ඔයාලට සින්දු කියන්න උදව් වෙනවද? ඔව්. ඔව්. ඉස්කෝලේ පන්තියේ තියෙනවද යාළුවෝ සින්දු කියන්න එන? ටිකක් හිටනවා. ඔව්. කවුද ඔයාට සින්දු කියන්න ගොඩාක් උදව් වෙන යාළුවෝ කවුද? මගේ හොඳ යාළුවෙක් ඉන්නවා ජෙනායා කියලා. එයාත් එනවද ඔයාත් එක්ක සින්දු කියන්න? ආ. එහෙනම් දැන් අපි සින්දුව කියමුද? හොඳයි. අද හඳ මාමා ළමා සංග්‍රහයෙන් ගී ගයන්න ඉදිරිපත් වෙන්නේ රාගම සදිසි සරඤ්ඤා සෙනරත් පුංචි දුව. सुनाई मुहूद हरी लो कोई हो नातर वेदने දැන් නවතීද ඉවරයි කියයිද කියලා. හොඳයි ලස්සනට ගීතේ ගායනා කළා. තව ටිකක් මහන්සි වුණාම අම්මත් එක්ක තාත්තත් එක්ක දෙන්නම එක්ක සින්දුව කියන්න පුරුදු වුණාම තවත් ලස්සනට කියන්න පුළුවන්. ඒ වගේම පන්තියේ අනිත් වැඩත් හොඳට ඉගෙන ගන්න ඕනේ. පන්තියේ ඉහළම ලකුණු ගන්නත් ඕනේ. හද මම ළමා සංග්‍රහයට ඇවිත් ගීතයක් ගායනා කළ පුංචි දුව රාගම සදිසි සරඤ්ඤා සෙනරත් පුංචි දුවට හුඟක් ස්තුතියි හද මමට සහභාගී වුණාට. ආයිබෝවන් ආයිබෝවන් වෙළඳ සේවයේ ප්‍රථම ළමා වැඩසටහන හඳ මාමා. සමහර දූල පුතාලා සෙල්ලමට ගියත් සමහර විට වැරදි කරන්නත් පෙළඹෙන අවස්ථාවල් අපිට දැක ගන්නට පුළුවන්. හොඳ සිරිත් විරිත් ඒ වගේම හොඳ නැනගුණින් පිරුණු දූල පුතාලා එවැනි සමාජයේ එපා කියනවා. එහෙම නැත්නම් සමාජයට නොගැලපෙන වැරදි දේවල් කරන්න උගත් නැනවත් පුංචි දූ දරුවෝ බයයි. ඒව දැක්කම එපා කියලා වළක්වන්නටත් උත්සාහ කරනවා. යාළුවන්ටත් ඒ ගැන කියා දෙනවා. එවැනි අවස්ථාවක් තමයි නැන්දේ අර සමහර දූල පුතාලා තමා පාසල් යන බස් රථයට පවා වැරදි කරනවා. ඊරි අඳිනවා. සීට් වලට හානි කරනවා. හානි කරනවා. මේ ඉරනවා. ඔව් කපනවා. ඔව්. අන්න ඒ වගේ දේවලුත් වෙනවා. ඉතින් ඒ ගැනත් කියවුණු ගීතයක්ත් තියෙනවා. අපේ ළමා ගීතයක් තියෙනවා. ඔව්. දැසනව පොඩි අකිසි වෙනවා. කොහෙද තැනදී එළියට එනවා. දැසනව පොඩි අකිසි වෙනවා. නැන්ද ඔය ගීතය මතක් කළෙත් මොනෝ හරි දූල පුතාලට අද දවසේ කියා දෙන්නට ඕනකමක් තිබුණා නේද කියන අදහසින් නේද? මම හරියටම හරි හිතුවා. මට හිතුණා මීට කලිනුත් මම ওই හඳ මාමගෙන් මේ දඩුවන්ට මේක මතක් කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී මට දකින්න ලැබුණ ළමින්ගේ මේ හැසිරීම දැක්කාම මට කියන්න පුළුවන් මාර්ගය තමයි හඳ මාමගෙන් පණිත්තන්ට කතා කරන එක. ඉතින් කතා කරලා කියලා තියෙනවා. මට අදත් මෙහෙම හිතුනේ මං සිද්ධියක් දැක්කා. ඒකෙන්ද මට හිතුණා මේක මතක් කරන එකත් හොඳයි කියලා. ඉතින් පණිත්තන්ට මතක් කළ බව මතක් කරලමින් ඒ ගැන අපි පොඩිත්තන්ට වගේම අපේ වැඩිහිටියන්ටත් අපේ වැඩිහිටියෝ අම්මලා තාත්තලා ඒ වගේම පාසල් ගුරුවරු එයාත් මේ ගැන අවධානය යොමු වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ හින්දා තමයි ওই ගීතයත් වැඩි විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඔව් එක පුතෙක් එක කණ්ඩායමක් එකතු වෙලා මේ ළමයි 4-5 දෙනෙක් එකතු කරගෙන සෙල්ලම් කර හිටියා. අන්න ඒ කතාව තමයි මට අද හිතට ගන්න අදහසක් අරගෙන තියෙන්නේ චිත්‍ර පිටුවට ගන්න ඕනේ කියලා. හොඳයි ඊට කලින් අපි මේ පණිවිඩයට කන් දෙමු. සීවන් සහිත ඇට්ලස් හෝල් ප්‍රකාශන අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රශ්නෝත්තර කට්ටල නව නිර්දේශ අනුව ඉතා සුපරීක්ෂාකාරීව සකස් කළ නවතම ප්‍රකාශන මෙන්ම පසුගිය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලද සියලුම විෂයන් සඳහා සිංහල මාධ්‍යයෙන්ද නිකුත් කොට ඇති බව අපි ඉතාමත්ම ඕනකමින් සිහිපත් කරන්නට කැමැතියි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව මෙන්ම සාමාන්‍ය ඉංග්‍රීසි තොරතුරු තාක්ෂණයද ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් සඳහා පළපුරුදු ප්‍රවීණ ගුරු බහතුන් ලවා සකස් කරන ලද ප්‍රශ්නෝත්තර ප්‍රකාශන කට්ටල දැන් ඔබට මිලදී ගත හැකියි. පාවසර ශිෂ්‍යත්වයේ පසුගිය ප්‍රශ්නෝත්තර වගේම නව නිර්දේශවලට අනුව සකස් කරන ලද 6, 7, 8, 9, 10 වසර සඳහා ආදර්ශ ප්‍රශ්නෝත්තරද ලබා ගැනීමට ප්‍රමාද වන්නට එපා. සියලු විමසීම් සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම අංක 723 මර්දාන පාර කොළඹ. මේ පෙරළුනේ හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ චිත්‍රපිටුව. චිත්‍රපිටුවට පුංචි දූල පුතාලා දන්නවා වටිනා පොත් කට්ටලයක් තෑගි වශයෙන් ලබා දෙනවා. මේ ත්‍යාගය ඔබට පිරිනමන්නේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන්. චිත්‍රපිටුවට ඉතාමත්ම වටිනා කතන්දරයක් අපි කියා දෙනවා පුංචි දූල පුතාලට. කතන්දරය හොඳින් අහගෙන ඉන්න. හොඳින් අහගෙන ඉඳලා සිත්ගත් කොටස සිතුවමට නගලා අපිට යොමු කරන්න මෙන්න මේ ලිපිණයට. හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ චිත්‍රපිටුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය නිදහස් චතුරාශ්‍රය කොළඹ 7. හොඳයි. නැන්දේ දැන් චිත්‍රපිටුවට මොකද්ද අද කියන්න හිතාගෙන ආපු කතන්දරේ? පොඩිතු හරි කැමතිනේ මේ කාටුන් චිත්‍ර බලන්න. ඔව් ගොඩාක් කැමති. චිත්‍ර කතා බලන්න ආසයි, චිත්‍ර අඳින්න ආසයි. ඉතින් පොඩිතු විතරක් නෙමෙයි, ඉතින් ලොකු තැන් වැඩි හිටි පිච්ච නැන්දලා මාමලත් කැමති නේද? ඔව්. මං මේ අද පොඩිත්තන්ට තමා මේ කැමති විදියට, තමාට හිතෙන විදියට කාටුන් චිත්‍රයක් අඳින්න ඒ කතන්දරේ කියනවා. ඒ කතන්දරේ තියෙන මං තෝරගත්තේ කවි හතරක්. ඒ ජනකා මේ ජනකවි හිම නෙමෙයි. අපේ තරම පැරණි ජනකවි මේ තියෙනවා. නමුත් මේ වටිනා කවි ටික ලියලා තියෙන්නේ ටිබෙට් ජාතිකයේ ස්මහින් දාමුදුරුව. පුංචි පුංචි කරුණු වලට මැදි වෙලා ඉන්න සමහර පොඩිත්තු ගැන හිතලා තමයි මේ වගේ කවි ලියලා තියෙන්නේ එතුමා. මෙන්න මෙහිමයි මේ කවි හතර ටිකක් මාමා මේක කල්පනාවෙන් අහගෙන ඉඳලා මාමගෙන් මම පොඩි පොඩි ප්‍රශ්නයක් අහනවා. හොඳයි. උත්තර දෙන්නත් ඕනේ. ඔව්. මිනිහාට ඇත්තේ අත් දෙකකි එක බඩකි කාරණේ මොකදයි කියන්නට පුළුවන්ද මිතුරේ වැඩ කරපන් හුඟක් කාපන් බොහොම ඩිංගක් යනුවෙන් ගුරුකමක් යන්නටයි එක බඩක් දෙයතත් එකෙකුට එක කටකි ඇස් දෙකකි කන් දෙකකි පේරුමක් ඒකේ තියෙනවා නම් කියා දෙන්නේ ටික කතා කරනු වටපිට හොඳට බලනු වැඩියෙන්ම අසනු එයයි ඒකට තියෙන කරුණු. තේරෙනවා නේද? ඔව් නේද? ඔව්. ඉතාමත් වටින කවි කතන්දරයක් වගේ නේද? මේ එකකට එකක් සම්බන්ධයි. ඔව්. ඒ කියන්නේ නැන්දේ මේ හරි අපූරු කතන්දරයක් කියා දුන්නා සමානයි ඒ කවි පන්තිය ඇහුවයින් පස්සේ. එක කටක් තියෙන්නේ ටිකක් කතා කරන්න. අත් දෙකක් තියෙන්නේ හුඟාක් වැඩ කරන්න. ටිකක් කන්න තමයි එක බඩක් තියෙන්නේ. ඔන්න බලන්නකො කොච්චර වටිනවද කියලා. ඒ කාරණේ තමයි ඒ මහින්ද හාමුදුරුව බොහොම අපූර්වට පුංචි සරල කවි කීපයකින් මතක් කරලා තියෙනවා. ටිකක් කතා කරන්නයි ඒ එක කටක් තියෙන්නේ කියන එකත් මතක් කරලා තියෙනවා. වැඩියෙන්ම හුම්කන් දෙන එක තමයි වඩා වටින්නේ. ඒකටනේ කන් දෙකක් තියෙන්නේ. හරි අපූර්ව ආදර්ශ කතන්දරයක් නිසා මේ චිත්‍ර පිටුවට කවි හතරම හරි එක කවියක තියෙන තැනක් හරි දුලපතලට පුළුවන් චිත්‍ර අඳින්න නේද? කාටුන් චිත්‍රම ඇඳත් කමක් නැහැ. කමක් නැහැ. ඔව් බොහොම සරලව අඳින්න පුළුවන් ක්‍රම දැන් අපේ චිත්‍ර ගුරුතුමී එහෙම නැත්නම් චිත්‍ර ගුරුතුමා ඉස්කෝලේදී කියා දීලා ඇති නේද? දැන් ওই බඩක් අඳිනකොට එහෙම රයන්න වගේ ටිකක් ලොකුවට ඇඳම ඔන්න ඉබේටම බඩ එතින්දී ඇඳිලා තියෙන්නේ. ඒ වගේ රයන්නයි අනිත් පැත්තට ලියන්න පුළුවන්. අපි කියමුකෝ දැන් සාමාන්‍ය 67 කියන ඉලක්කම ගම්මුකෝ. 67 6 ඉලක්කම බඩක් වගේ අඳින්නට පුළුවන්. එතකොට 7 ඉලක්කම පිටකොන්ද වගේ අඳින්න පුළුවන්. ඔන්න පුංචි දෙයක් කිව්වම. ඔව් මාමා උදව් කරා ඔන්න චිත්‍රය අඳින්නත් ඇඳලා එවලා තෑගි දිනා ගන්න පුළුවන්. තෑගි පිරිනමනවා. ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වටිනාම පොත්පත් කට්ටලයක්. ලිපිනේ. ඔව් මම ලිපිනේ සඳහන් කරන්නම්. හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ චිත්‍ර පිටුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය නිදහස් චතුරස්‍රය කොළඹ 7. අපිත් ආයුගෙන තවත් බොහෝ කල් හඳ මාමා දීර්ඝායු ලබත්වා. හඳ මාමා ළමා සංග්‍රහයට තවත් දුවෙක් ඇවිත් ඉන්නවා මාමි. බොහොම ආසාවෙන් ඉන්නවා මයික්‍රොෆෝනේ ඉදිරිපිට සින්දුව කියන්න නේද? අපි තම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. දුවගේ නම කියන්නකෝ ඉස්සෙල්ලම. මගේ නම සහස්නා නිර්වාණේ සිදංගනා. ආදික ලස්සන නමක් නේ? මේ සිදංගනා කියනකොට මට සිදංගනාවල් මතක් වෙනවා. කොහිනද දාවිදුව? ඔව්. වයස කීයද? මගේ වයස අවුරුදු 11යි. ගම? කීනගස්දනේ ජනපදයේ පළවත්ත. මතුගම. මතුගම. මතුගමටත් යනවාද? මතුගමද ඉන්න කැමති පළවත්තේද? පළවත්තේ. මොනවද යන්නේ ඉස්කෝලේ කොහද? බපමතු වලල්ලාවිට මහාවිද්‍යාලය. වලල්ලාවිට මහාවිද්‍යාලය. මොන වසරේද? 6 වසරේ. දැන් සංගීතයේ මේ ඉගෙන ගන්නවද ඉස්කෝලේ? ඔව්. වාදනයේද ගායනයේද? ගායනයේ. කවුද කියලා දෙන්නේ? ටීචර්. ටීචර්. අම්මා කියලා දෙන්නේ නැද්ද? කියා දෙනවා. අම්මත් කියලා දෙනවා නේද? හොඳයි. අපි මේ ගීතය කියමුද එහෙනම්? හා. හොඳයි. දැන් සූදානමින් ඉන්නවා පළවත්තේ. ඒ කියන්නේ මතුගම කේ සහස්නා නිර්පාණී සිදංගනා කුංචිදුව. बसा में दयानुरागे युतु कम रजवेवा समरिय सा में दयानुरागे युतु कम रजवेवा होर मोरुवंचा पिय सक दुरुवी समटम හොඳ ප්‍රාර්ථනාවක් මෙත්මල් පිබි දේවා කාටත් සෙත් දේවා සියලු දෙනාටම සෙත් ශාන්ති වේවා කියන ප්‍රාර්ථනාව වටිනා ප්‍රාර්ථනාවක් ඒ ප්‍රාර්ථනාවත් සමග අපි ප්‍රාර්ථනා කරනවා දුවටත් යහපතක්ම වේවා කියලා හඳ මාමා ළමා සංග්‍රහය හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයෙන් ඔබට තියෙනවා ඇට්ලස් හෝල් ආයතනයෙන් පිරිනමනවා දූ දරුවන්ගේ දැනුම වඩන්නට කියන විභාගවලට සමර්ථ වෙන්නට පුළුවන් වටිනා කියන ප්‍රශ්නෝත්තර පැරණි ප්‍රශ්නෝත්තර ඇතුළත් තිලින ඔබට ලබා දෙනවා හඳ මාමට සහභාගී වෙන දූපතුන්ට ඔබටත් තියෙනවා ඇට්ලස් හෝල් ආයතනයේ මේවල තියෙන මේ තිලිනයක් පොතක් ඔබටත් පිරිනවන්න කියලා මේ ඒ පොත මාමයි දැන් පිරිනවන්නේ හොඳයි බොහොමත්ම ස්තුතියි ස්තුතියි ආයිබෝවන් ආයිබෝවන් සීමා සහිත ඇට්ලස් හෝල් ප්‍රකාශන අතර අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ ප්‍රශ්නෝත්තර කට්ටල නව නිර්දේශ අනුව ඉතා සුපරීක්ෂාකාරීව සකස් කළ පසුගිය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලද සියලුම විෂයන් සඳහා සිංහල මාධ්‍යයෙන්ද නිකුත් කර තිනවා. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව වගේම සාමාන්‍ය ඉංග්‍රීසි තොරතුරු තාක්ෂණයද ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් සඳහා පළපුරුදු ප්‍රවීණ ගුරු භවතුන් ලවා සකස් කරන ලද ප්‍රශ්නෝත්තර ප්‍රකාශන කට්ටලද ඔබට ලබා ගන්නට පුළුවන්. සියලු විමසීම් සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම නොම්බර 723 මර්දාන පාර කොළඹ. දුරකථන අංකයෙන් ඔබ අමතන්නේ නම් 0112695759 WhatsApp අංකය 07735796001. මේ පෙරළුනේ හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ ප්‍රශ්න පිටුව. ප්‍රශ්න පිටුවටත් චිත්‍ර පිටුවට වගේම වටිනා තිලිනයක් පොත් කට්ටලයක් අපේ පුංචි දූල පුතාලට තෑගි වශයෙන් ලැබෙනවා. මේ තිලින කරන්නේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන්. හොඳයි. දැන් දූල පුතාලා සූදානම්ෙන් ඇති මේ සතියේ ප්‍රශ්නේ මොකක්ද කියලා දැනගන්න නේද? මේකයි ප්‍රශ්නය. පහුගිය දවස්වල මේ අවුරුදු කාලේ නොයෙකුත් ජාතික ක්‍රීඩාවල අපේ දූ දරුවෝ නියැල් වුණා. අපි දන්නවා සමහර දූලපුතාලා ගමේ ගිහිල්ලා වැඩියම කලේ ඒ ජන ක්‍රීඩාවල යෙදෙන එක. ඉතින් අපේ ජාතික ක්‍රීඩාවලට විශේෂ සැලකිල්ලක් දක්වපු මේ කාලේ අද ප්‍රශ්නේ තමයි ජාතික ක්‍රීඩා තුනක් සඳහන් කරන්න. ජාතික ක්‍රීඩා තුනක් සඳහන් කරවන්න මෙන්න මේ ලිපිණයට. හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ ප්‍රශ්න පිටුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය නිදහස් චතුරස්‍රය කොළඹ 7. දුවේ පුතේ අපි හඳමාමට එකතු වෙලා තියෙනවානේ දැන් අලුත්ම විශේෂාංගයක් මට මතකයි කියලා. මේ මට නෙමේ මතකයි කියලා කියන්නේ. හඳමාම අහපෝ ඕගොල්ලෝ වගේ අද පොඩිත්තු වගේ හිටිය අය අද ලොකු නැන්දලා මාමලා ආච්චිලා සීයලා විලා. ඉතින් ඒ අය කියනවා අපිත් පුංචි කාලේ හඳමාම ඇහුවා කියලා. අපිට කවදාවත් වැරදුනේ නෑ එයින් කියලා. අපි යමක් ඉගෙන ගත්තා එයින් කියලා හරි අගය කරනවා ආදරය කරනවා. හඳමාමට අදත් ආදරය ඇති අය ඉන්නවා. එහෙම මාම කෙනෙක් මට අද හම්බුණා. ඒ මාමා කියනවා මමත් හඳමාමට හුඟක් ආදරය කරපු පොඩිත් එක්ක එදා කියලා. අද ඒ මාමා හුඟක් පොත්පත් ලියන විද්‍යුත් මාධ්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්න යම්කිසි ප්‍රසිද්ධියක් සමාජයට ලබා දෙන සමාජයෙන් ලබාගෙන තිබෙන ඒ වගේම සමාජයට ආදරය කරන මාමා කෙනෙක්. කියන්නේ ආදරය කරනවා කියන්නේ තමුන්ගේ ආපු ගමන මග ඉගෙනගත්ත දේවල් මතක් කරලා ඒ තුලින් සමාජයට මෙහෙවරක් කරන්න මේ මාම උත්සාහ කරනවා. ඉතින් මටත් ලොකු සතුටක් හඳ මාමගේ පොඩිත් එක්ක ඉඳලා අද මේ වගේ හිතවිලි වලින් සමාජයට මෙහෙවරක් කරනවා කියලා ඇහුවාම ඉතින් මම ඒ මාමට කතා කළා පොඩ්ඩක් ඇවිල්ලා මට මතකයි කියන්නකෝ අපේ පොඩිත්තන්ට කියලා. අද ඒ මාමා මාත් එක්ක ඉන්නවා ගුවන් විදුලියට ඇවිල්ලා. ඒ තමයි කුමාරදාස ගිරිබාව මාමා. ඒ මාමා මේ පුවත්පත් කලාවේදියෙක් මම කලින් කිව්වා වගේ කලාවේදියෙක් ඒ වගේම විද්‍යුත් මාධ්‍යවල සේවය කරන මාමා කෙනෙක්. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. හොඳයි මේ අපේ මගේ පොඩිත්තා කුමාරදාස කිරිබාව මහතා. ඔබ කියන්නකෝ කොයි කාලේද හඳ මාමා ඇහුවද හඳ මාමට ලිව්වද බැලුවද මොකද කරේ කොහොමද හඳ මාමට සම්බන්ධ වුනේ? හඳ මාමා මම ඇහුවා දිගටම. ඒ කාලේ මම හිතන්නේ අපිට තිබ්බේ අපේ රේඩියෝවක් පොඩි රේඩියෝවක් තිබ්බේ. අපේ ගමටම තිබ්බ රේඩියෝ 3-4ක් නමුත් අපි හඳ මාමා අහන අපේ කීප දෙනෙක් හිටියා. හඳ මාමා අහලා මම ඊටාම ආඩම්බරයෙන් කියන්නේ මම ළමා සමාජුත් හැදුවා මගේ ගමේ එක්තරා කාලයක. ඒ කුඩා කාලේම. හඳ මාමා අහලා. හඳ මාමා අහලම හඳ මාමාගෙන් ඒ ලැබුණු උත්තේජනයම නිසාම මම ඒ කාලේ ළමයි කීප දෙනෙක් එකතු කරගෙන ළමා සමාජිකුත් හැදුවා. ඔව් ඒ ළමා සමාජයේ ඉන්නකොට මම නාට්‍යොත් කළා. ළමා සමාජයට ගැලපෙන විදියට. ගැලපෙන. එතකොට දැන් කොහොමද හඳ මාමගේ යම් යම් විශේෂාංග කොහොමද සමාජයට දරුවන්ට සමීප වුනේ? ඇත්තටම ඒ කාලේ ළමයි මේ හරිම ආසාවෙන් හඳ මාමත් එක්ක එකතු වුණා. මම හිතන්නේ හඳ මාමා අහපු අය හුඟක් අය මම හිතන්නේ හඳ මාමාට මේ නිර්මාණ ඉදිරිපත් කළා. මට රා නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබුණත් මම එහි මේ යාව ජීව සමාජිකයෙක් ඒ වගේ මගේ මම දන්න හුඟක් අය අපේ ඒ කාලේ අපේ වයසේ කුඩා කාලේ හිටියා මේ හඳ මාමත් එක්ක බැඳිච්චි දරුවෝ ටිකක්. නමින් මතක් නැහැ. ඇත්තටම එහෙම මතක නැහැ. සමහරව මට දැන් හම්බුණා ඊ පෙරදා ඔහු දැන් රාජ්‍ය ආයතනක අධ්‍යක්ෂවරයෙක්. මම මේ හඳ මාමා ගැන කතා කරනකොට අපි මේ අර එයා කිව්වා මගේ මං ආසාවෙන්ම අහපු වැඩසටහනක් තමයි හඳ මාමා කියලා. ඔබතුමියත් මතක් කළා ඇත්තටම. මොකද ආරම්භයේ ඉඳලම අපි මේ කරගෙන එනවනේ මේක. එතකොට මම හිතනවා ඒක අපේ දරුවන්ට හුඟක් සමීප වුණා කියලා. දැන් අනාගතයේදී අපේ අද ඉන්න දරුවන්ට මේ අර මේ ටීවී එක නැත්තම් පොඩි ටෙලිෆෝන් එකක් අරගෙන ටොක් ටක් ටොක් ගාලා කොටනවට වඩා යම්කිසි දෙයක් දරුවන්ට කනට ඇහෙන්න හිතට ගන්න පුළුවන් දෙයක් අපි හඳ මාමා තුලින් මතක් කරනවා. ඔබ අද ඉන්න දරුවන්ට මොකද කියන්නේ හඳ මාමා ගැන? මම කියන්නේ දරුවන්ට අඩුම තරමේ මේක දෙමාපියන්ට කියන්න ඕනේ අඩුම තරමේ දරුවන්ට මේ වැඩසටහන පටිගත කරලා හරි වෙන වෙලාවක බලන්න අවස්ථාව අහන්න අවස්ථාව දෙන්න. ඒ වගේම මම ඔබට යෝජනාවක් කරන මම දැන් මේක කළ හැකිද කියලා මේ දරුවෝ අතේ දැන් ලැප්ටොප් මේවා තියෙනවා අපිට මේක YouTube තාක්ෂණය ඒ ක්‍රමයකට හරියට හඳ මාමා නරඹන්න දෙන්නත් පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් ඵලදායක වෙයි. ඔව් මම හිතනවා අනාගතයේදී යම් කිසි කෘතවේදී පුද්ගලයෝ ඒ සඳහා යම් කිසි උනන්දුවක් දක්වලා ඒ සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගත්තොත් එය මට නෙමෙයි අනාගත දරුවන්ට කරන යහපතක් වේවි. මේ ඔබේ අදහස අනුව අපේ අනාගත පරපුරට යහපතක්ම ලබා දීමට හඳ මාමා අනාගතයේදීත් අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබේ ඒ අදහස් වලට ගරු කරමින් ඔබේ අනාගතයත් ඔබ යන ගමන් මගත් සාර්ථක වේවා කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. කුමාරදාස ගිරිබාව මාමා අද ආරාධිතා මුත්තා හැටියට මට මතකයි කියන්න හඳ මාමට එකතු වුණේ. ආයිබෝවන්. මේ අවසන් වන්නේ වෙසක් මාසය තුල මේ හඳ මාමා ඉදිරිපත් කළ හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ තවත් අර්ථවත් වේවරක්. හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහයේ සේවාදායකත්වය 75 වසරක අකණ්ඩ අධ්‍යාපන ප්‍රකාශන සේවයකින් අපේ රටේ දූදරු පරපුරට යහමඟ පෙන්වන සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගම. උපදේශකත්වය සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හඳ මාමා ළමා සංග්‍රහයට අද සහභාගී වූ අයයි මේ ඉදිරිපත් කිරීමෙන් සුජීව මානගේ මාමා වාදන සහාය ලැබුණේ TNK පීරිස් නිවාසිරිපුරේ සහ නලින් නාගොඩ විතාන මාමලා. ක්‍රියාකාරී සහය ලබා දුන්නේ මලින්ත දේශප්‍රිය මාමා. සංස්කරණය සහ නිෂ්පාදනය තුෂාරි පෙරේරා නැන්දා. හඳ මාමා සැලසුම පිටපත සහ මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක නැන්දා. ඔබ සැමටම ආයුබෝවන්.